සැමදා සමහන් සැමදා සුවෙන් දෙමළකොඩ තුම්රිය ධාවනාගාරයේ කාර්මික සේවකයෙකු ඊයේ අලුයම 12:30 සිට අතුරුදන්වීමක් සිදු ඇතැයි පවසමින් ඊට අදාළව විමර්ශන නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින් එහි සේවකීන් අද දෙවන දිනටත් සේවා කටයුතු වලින් ඉවත් වුණා. ෆෝන් එකක් තියෙනවා, මේ ඔලුවට දාන ටෝච් එකක් තියෙනවා, සෙරෙප්පු දෙකක් තියෙනවා. මෙයා තමයි නැත්තේ. මොහුට වුණේ මොකද්ද කියන එක ඔයලා බලනකම් ධාවනාගාරයේ සේවකයන් ටේවෙන් මිදිලා ඉන්නවා. මේ හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පැමිණි මගෙන් පත්වුවේ දැඩි අසීරුතාවකටයි. කෝච්චි අද ටිකක් පරක්කුයි. අද ට්‍රේන් එක පරක්කුයි. ස්ට්‍රයික් ක්‍රිමිනල් කිව්වා. මුග අසාධාරණයි මෙහෙම පරක්කු කරන එක. කෙසේ වෙතත් අතුරුදන් බව පැවසෙන සේවකයා දුම්රිය ධාවනාගාරයේ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටි ඇති බවට පවතින සැකයේ හේතුවෙන් නාවික හමුදා කිමිදුම්කරුවන් එම ලිං පරීක්ෂා කරනු ලැබුවා. කිමුදුන් අංශයවිල්ලත් සර්ච් කිරීමක් කරනවා. ඒ ලින්දේගේ නැති තත්ත්වයක් තමයි දැන්ට තියෙන්නේ. මම කියන්නේ රාජකාරී වේලාව නිසා පාලන අධිකාරිය වකීමක් තියෙනවා. මේ පුද්ගලයා අතුරුදහන් වුණේ කොහොමද කියන එක. දුම්රිය කමල නියෝජ්‍ය සමන අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා පැවසුවේ සේවෙන් ඉවත්ව සිටින සේවකයන් සමග පැවති සාකච්ඡාවකදී අනතුරුව ඔවුන් යළි සේවයට වාර්තා කර ඇති බවයි. සේවයෙන් ඉවත් වෙලා සිටි පිරිත් සමග අද උදේ ප්‍රධාන ඉංජිනේරු ධාවන බලතුමා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවන විට සේවයට වාර්තා කළ දැනට සේවයේ කරමින් යනවා. දුම්රියන් කඩිනමින් ධාවනයට එක්කිරීම සඳහා කටයුතු සැලසුම් කළ තින්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.